සාමාන්‍ය සමය 29 වන සතිය සඳුදා පළමුවන දේව ප්‍රකාශනය රෝම 4 වෙනි පරිච්ඡේදයේ 20 සිට 25 දක්වා ඔහු සිය අවිශ්වාසය නිසා කිසි පිටක දේව පොරොන්දුව සැක නොකොට ඇදහිල්ලෙහි බලවත්ව උන්වහන්සේට ගෞරව කළේය පොරොන්දුව දෙය ඉෂ්ට කිරීමට දෙවියන් වහන්සේ පොහොසත් බව ඔහු ඒකාන්තයෙන්ම විශ්වාස කළේය එබැවින් දෙවියන් වහන්සේ ඔහුගේ ඇදහිල්ල නිසා ඔහු දමිටු බව පිළිගත්සේක දෙවියන් වහන්සේ ඔහු ධර්මිෂ්ඨ ලෙස පිළිගත්සේක යන්න ලියන ලද්දේ ඔහු උදෙසා පමණක් නොව අප උදෙසාත්ය අපගේ ස්වාමින් වන ජේසුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන කළ තැනන් වහන්සේ අදහන අපද එසේම පිළිගනු ලැබ ඇත උන්වහන්සේ වනාහි අපේ පව් නිසා මරණයට පාවා දෙනු ලැබ අප දෙවියන් වහන්සේ හා සමග දමිටු බවට පමුණුණු පිණිස උත්ථාන කරනු ලැබූසේක දේව වචනය මෙසේය දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා ලුක් 12 වෙනි පරිච්ඡේදය සමූහයා අතරින් එක් තැනැත්තෙක් කතා කොට ගුරුදේවයනි මා සමග අපේ උරුමය බෙදා ගන්න මගේ සහෝදරයාට කිව මැනව ඊ උන්වහන්සේට කීය ඒ උන්වහන්සේ කතා කරමින් මිත්‍රය ඔබ කෙරෙහි නඩුකාරයෙකු නොහොත් දේපල බෙදන්නේ කුකට මාපත් කළේ කවරෙක්ද ඊ ඔහුගෙන් ඇසුසේක තවද සියලු ආකාර තණ්හාවලින් පරිස්සම් වෙන්නට බලා ගන්න මනුෂ්‍යයෙකුට කොතරම් දේපල තිබුණත් ඔහුගේ ජීවිතයේ ඒ පිට රඳා නැත ඊ ඔවුන්ට වදාළසේක උන්වහන්සේ උපමාවක් කියමින් මෙසේ වදාළසේක එක් ධනවතෙකුගේ වතු පිටිවල බොහෝ පළදාව ඇති විය එවිට ඔහු තම සිතින් කල්පනා කරමින් මම කුමක් කරම්ද මාගේ භවභෝග රැස් කර තබන්න ඉඩ කඩ නැත මම මෙසේ කරමි මාගේ අටුකොටු කඩා දමා වඩා විශාල ඒවා ගොඩනගා ඒවායේ මාගේ සියලු ධනධාන්‍ය රැස්කොට තබා මාගේ පිනක මහත් අවුරුදු ගණනාවකට සෑහෙන තරම් අගනා වස්තු සම්භාරයක් මෙහි රැස්කොට තිබේ විවේක සුවයෙන් කාබි ප්‍රීතිවන්නේයි මටම කියා ගනිමි එහෙත් දෙවියන් වහන්සේ ඔහුට කතා කොට අඥානය අද රාත්‍රියේදී ඔබගේ ප්‍රාණය ඔබෙන් ගනු ලැබේ එවිට ඔබ රැස්කොට ගද්දේ කවරෙකුට අයිති වන්නේ දැයි පදාරසේ දෙවියන් වහන්සේ ඉදිරියේ පොහොසත් නොවි තමාටම වස්තු රැස් කරගන්නා අය එවැනි අපි මෙනෙහි කරමු සියලු ආකාර තණ්හාවලින් පරිසම් වීමට බලා ගන්න ජේසුස් වහන්සේ පොහොසත් කෙනෙකු අඥානයෙකු ලෙස නම් කරනවා ආමන්ත්‍රණය කරනවාට වඩා ඔහුගේ සිතුවිලි වලට ජේසුස් වහන්සේ ඉතා තදින් අභියෝග කරනසේක ඔහුගේ වැරදි සහගත සිතුවිල්ල ඌයේ ඔහුට දෙවියන් වහන්සේ දුන් දෙය ඔහු වෙනුවෙන්ම පමණක් රැස් කර තබා ගැනීමේ අදහසයි දෙවියන් වහන්සේ ඔහුගේ මෙලව ජීවිතයට සමුදීමට තීරණය කිරීමයි ජේසුස් වහන්සේ උපමාවක් යොදා ගනිමින් කෙනෙකුගේ වස්තු සම්පත් මත ජීවිතය රඳා නොපවතින බව දෙවියන් වහන්සේ ඉදිරියේ අප දේව ගුණාංගවලින් පොහොසත් වී සිටිය යුතු බව පෙන්වනසේක යන්නයි සමාජ හා බාහිරයට පොහොසත් වී පළක් නැති බව අවධානය කරනසේක